පිරම් පුරාගෙන බලාගෙන හිටපු අවස්ථාව. අපි පහුගිය කාලේ සෑහෙන මහන්සුණා මේ ලංකාවේ පළවෙනිම කේබල් කා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. අපි යන්න ඕන හැම තැනකම ගියා. අපි ආයෝජක වෙන කණ්ඩායම් වලට අපි කතා කරා. ජනාධිපතිතුමා ළඟට අරගෙන ගියා. ජනාධිපතිතුමා විවිධ ඒ කණ්ඩායම් වලට අවශ්‍ය සහයෝගය එකතු කරලා ඒ කණ්ඩායම් එකතු කරගත්තා. අපි කතා කරන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා සිරිපාද කේබල් කා ගැන කතා කරා. අපි ඉස්කෝලේ යන කාලේ තමයි නුවරින් හන්තානට කේබල් කා ව්‍යාපෘති ගැන කතා කරේ. හැබැයි ගරු සභාපතිතුමනි අපි හදලා ආයෝජකයව ගෙනල්ලා මේ රටේ කරන්න ගියපු පළවෙනි කේබල් කා ව්‍යාපෘතිය අද අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම විශේෂයෙන් අපේ රාජ්‍ය අමතුරු දෙදෙනා අපේ ශේහාන් ඇමතුමා රංජිත් සේබල පිටි ඇමතුමා ඒ වගේම අපේ දිලුම් අමතුරුම ඇමතුමා අපිට 225 ගෙවල් තමයි ගිනි තියන්නේ හැබැයි මේ හතර දෙනාට පින් සිද්ධ වෙනදා යන්තම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා ගරු සභාපතිතුමනි මේක බරපතල කාරණාවක් මම මේ කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි ආයෝජකයෙක් මේ රටට මුදල් ගේනවා ඩොලර් මිලියන 1.6ක් එයා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න ඉල්ලනවා ඩොලර් ලක්ෂ 5ක් ඇඩ්වාන්ස් පේමන්ට් එකට අපේ ඉම්පෝට් එක්ස්පෝට් කන්ට්‍රෝල් ජෙනරල් අවසරය දෙන්නේ ගරු සභාපතිතුමනි මේ රටට අපිට රුපියල් වලින් අපිට හානියක් නැත්තම් මේ රටේ මුදල් ටික අපිට පිටට යන්නේ නැත්තම් මේ රටේ ව්‍යාපෘතිය මේ මේ ඒ තමුන් ගෙනාපු මුදල් ටිකෙන් තමුන්ට ගනුදෙනුව කරන්න දෙන්න නැතුව මාස 6ක් හිර කරගෙන ඉන්නවා අපි සභාපතිතුමනි අපි ease of doing business index එකේ 105ට ඉන්නවට අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ මොකද අපි ගියපු නැත තැනක් නැහැ අපි සෙන්ට්‍රල් බැංක මහ බැංකුව අධිපතිතුමා වේවා ජනාධිපති අවසානයේ කැබිනට් පේපර් එකක් දාලා තමයි ගරු සභාපතිතුමනි තමුන් ගෙනාපු ආයෝජකෙක් මේ රටට ගෙනාපු සල්ලි ටික ඒකේ ඇඩ්වාන්ස් පේමන්ට් එක තමුන් යවන්න කැබිනට් පේපර් එකක් දානවා. ඉතින් ගරු සභාපතිතුමනි වෙන ආයෝජකෙක් මේ රටට එයිද? අපි මේ මහා කයිවාරු ගාලා 225 නීති හදනවා, පනත් හදනවා, අනපනත් හදනවා. ශාන්නවතුමා ඔබතුමා කතා කරා ඉම්පෝට් එක්ස්පෝට් කන්ට්‍රෝල් ජෙනරල්. හැබැයි කවදදාකවත් මේක කරගන්න බැරි වුණා. ජනාධිපතිතුමාට අවසානයේ කැබිනට් එකට යන්න සිද්ධ වුණා. ලංකාවේ පළවෙනි කේබල් කා ව්‍යාපෘතියට ඒ මිනිස්සු ගෙනාපු සල්ලි ඒ මිනිස්සුන්ට ගෙවන්න කැබිනට් එකට යන්න වෙච්ච රටක් මේක. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මේකේ මම පළවෙනියට සභාගත කරනවා මේ ගැසට් එක. මේ ගැසට් එකේ ගරු සභාපතිතුමනි මේක කියලා තියන්නේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කන්ට්‍රෝලර් හැස් ද කැන් ගිව් ද අප්‍රූවල් ආෆ්ටර් කන්සිඩරින් ද මෙරිට් ඔෆ් ද රෙස්පෙක්ටිව් ට්‍රාන්සැක්ෂන්. ප්‍රොජෙක්ට් එකේ මෙරිට් එක මත ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝලර් ජෙනරල්ට අවසරය දෙන්න පුළුවන්. මම මේක සභාගත කරනවා. හැබැයි මෙරිට් එක කෙසේ වෙතත් ගරු සභාපතිතුමනි පළවෙනි ලියුම ලියනවා ඩිරෙක්ටර් ජෙනරල් සෙන්ට්‍රල් එන්වයරන්මන්ට් අතොරිටි. Central Environment Authority එකේ no objection එක දෙනවා. ඒ no objection එක කරු සභාපතිතුමනි මම සභාගත කරනවා. දෙවැනියට මේ ආයෝජකයව යවනවා. හරි ඔයාගේ සල්ලි ඔයාට ගෙවන්න ඕන නම් මට BOI එකේ no objection ගේන්න කියලා. ඒ ලියුමත් මම සභාගත කරනවා. තුන්වැනියට කරු සභාපතිතුමනි ඔයාගේ සල්ලි ඔයා ගෙවන්න නම් මට Tourist Board එකේ අනුමැතිය ගේන්න කියනවා. Tourist Board එකේ no objection එකත් කරු සභාපතිතුමනි මම සභාගත කරනවා. දෙවනියට කියනවා ගරු සභාපතිතුමනි දැන් බැංකුවෙන් ගේන්න ඔයා ඩොලර් මිලියන 1.6ක් ගෙනාවයි කියලා මට කන්ෆර්මේෂන් ගේන්න කියනවා. ඒකත් බාර දෙනවා ගරු සභාපතිතුමනි මම සභාගත කරනවා. ඊළඟට ගරු සභාපතිතුමනි සෙන්ට්‍රල් බැංක එකට ලියුමක් ගහනවා. මෙහෙම ඉල්ලලා තියෙනවා මෙයා ගෙනාපු මුදල් ටික මෙයාටම ගෙවීමක් කරන්න ඕනේ මේක පුළුවන්ද කියලා අහලා. එතකොට සෙන්ට්‍රල් බැංක එකේ ඊමේල් එකකින් දනුම් දෙනවා ගරු සභාපතිතුමනි මේක සෙන්ට්‍රල් බැංක එකේ පර්වීව් එක නෙවෙයි මේක ඉම්පෝට් එක්ස්පෝට් කන්ට්‍රෝලර් ජෙනරල් ගේ පර්වීව් එකේ තියෙන වැඩක් කියලා. මම ඒ ඊමේල් එකේ කොපි එකක් මම මේ වෙලාවේදී සභාගත කරනවා. ගරු සභාපතිතුමනි මේ ටික වෙලා තවත් මාස දෙකමාරක් යනකල් එකම එක ලියුමක්වත් ඉම්පෝට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් එකෙන් යන්නේ නැහැ. අඩුම ගානේ මේ මිනිස්සුන්ට ව්‍යාපෘතිය කරන්න පුළුවන්ද බැයිද කියලා යන්නේ නැහැ. අපිට මේ 225ට අපිට ආයෝජකය මේ රටේ තියාගන්න අපි විඳින දුක අපි විතරයි දන්නේ. අද ටුවරිස් බෝඩ් එක වේවා අපේ මුදල් අමාත්‍යාංශ අමාත්‍යවරු වේවා අපි කතා කළා මේ රටේ මුදල් ටික එකතු කරන්න උත්සාහ කරනවා. හැබැයි ආපු මුදලෙන් මේ පළවෙනි ව්‍යාපෘතියක් කරන්නවත් අපේ නිලධාරීන් සමහර තැන්වලදී දෙන්නේ නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.